බෝ ස්වධිරූපාණී සව සහය තිය ප්‍රධාන සිංහල පුවත් විකාශය. ප්‍රථ මේෙන් අවධානය ප්‍රවෘතී සිරස් තල වෙත. පලාස්සබහ ඡන්දය කරිිනමින්ම පවත්වන්න අවශ්‍ය කටයුතු කරන්න. අගමැති මහින්දගින් එකෝට උපදෙස්. මහර කැරැල්ලට හේතුව කොරෝණාව බවත් හෙළිවෙයි. ඹ පොකුර ඉහළයද්දී කොරෝනාව වස්නාහිරින් එලියටත් යයි. නෙදරලන්තහිමිගේ ඝාතනය ගැනසිඩෙන් පළුල් පරීක්ෂණ. සහරන්ලා පුපුරවාගන්න කලින් නුවර එලියේ බහුණු කඳවර ගැන තොරතුරු ලබාදී තිබූ හැටිත් හෙළිවෙයි. පෑලිය ගොඩ අලුත් මැනිම් මාකට්ටුවේ ඉඩකඩට විසඳුම් දෙන්න ඇමති නාලක එකඟ වෙයි විරෝධයක්ත් අවදී. පයිස බයෝ ඇමරිකානුවන්ටත් විදිද්ධී ලෝකයේ කොරෝනාරෝගී ලැස්තුව පෝටි අත පණී. පලස්ව බහ මැතිවරණය කඩන මිනි පැත්වීමට අශ්‍යටයුතු සස්යබල ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරන කොමිසමේ සාමාජකයන්ට උපදෙස්තුන්නා. ඒ සඳහා නීතිම මේ කටයුතු සස්වබලන් ලෙසද අග්‍රමාත්‍යවර ැ ොමුදුන්නා ැතිවරන කොමසමේ මාජචකයන් සහ ග්‍රාමා තිවරයාතර සාකචවක්, ග්‍ර මාතය නිලනිවසේදීප ප ත්තුනා. නිහෝ නවක්‍රමේට පලත් සබා මතිවරණේ පවැත්වීම හැකිේ ඉඩකටසු අබන ලෙස. அග්‍ර மாතිවරයා මැතිවරණ කුமிස මේ සාමාචකයන්ගේෙන් இல்ல සිටயா. මැතිවරණේ පවැත්වීමේ ක්‍රමය වෙනස්කිරීමට නීති මේ ප්‍රතිපාදන අමාත්‍යශ මත්තමින් සිදුකළේතු බවයි குමமிස මේ සාමාச்சுකයන් පවසුවේ. *ුව මෙව මැතිවරණේ පැණනික්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදේ නීති සම්පාදනින් අනතුරුව. නවක්‍රමයටතේ මතිවරණේ පවැත්වීම වඩත් පහසුබව ඕන් පெෙන් වதுண்டා. දැනට පතින මැතිවරන නීතිවලට සංශෝධන සිදුකිරීම සඳහා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අවශ්‍යතාවේද ඔුන් සඳහන් කලා. මෙහිද අක්‍රම අතතිවරයාාකයා සිටියේ මේවනි විටත් තමන් එසඳහා කතානායිකවරයාකෙන්ඉල්ිය මක්කර ඇති බවයි. මැතිවරන කොමිෂණ සභාව සභහපත ජේ් නීතීඥ නිමල් ජී පුංචි හේවා මහතා ඇතුළු සම්පාචකයන් මෙ මවස්ථාවට එක්ව සිටියා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයාබැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවනිකුත් කරුුණා. රිිමන් බන්ධනාගාරය තුළ, කෝවිඩා සාධතයන් සිටිනා බව දැකනීමත් සමඟ මෙම නොසන්සුන්තාව ඇති වූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. හරබදඳනාගරය තුළ පසුගේවිසින් නමවනදා සවසතුනයිත් තිහට පමණ එ දෙක වාටවා සලදී කල්හාකාරි ලෙස රදුවන් හැසිරි ඇති බවයිීමමවාර්තාවේ දැක්වනවා. එම අවස්ථාව වනවිට රදන්ට ආහාර බෙදාදීම සිදුකරමින් තිබූනි ආරක්ෂි දොරට විෘර්තව පවතු. ඒද රැදුව1න් පිරිසක් Mවා2 සිට එල්වා දෙෙර ගමන් කර එල්වා සිටික් හිපදනෙකුගේ කුටිවල ආරක්ෂාවට යොදා තිබූ ඉබි අතුරු කඩා තිබෙනවා. එල්වා COොවි-19 නිසා වසාධමාතිබූ අතරඉන් කිසිදු රැඳුවයකුට පිටතට පැමිීමේ හැකියා. ලබීීම එහෙත් ඉබි අතුරු කඩා දෙැමීමත් සමගේ එල්වා රඳුවන්ද පිටතට පැමිණ සස වාටවල දොරගුළු කඩා රැඳුවන් පිටතටගෙන උද්ඝෝෂණ ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ පරැදුවන් ප්‍රධාන්ඉල්ෙම් කීපයක් මුල් කරගන් මින්නිෙ දගෝෂණ නිරතුූ බව සඳහන්. ඇප ලබාදුන් රඳදුවන් තවදුරට ත්‍රිමාන්් බඳනාගාරය තුළ නොතබ නිවෙස් වලට යවීම සේලුම රැඳුවන්ට PCR පරීක්ෂණ සිදුකිරීම කොවිඩ රෝගීන් මහර බඳනාගරයෙන් ඉවත්කිරීම සහ අනුබව කළ හැකිආහාර ලබාදීම ඔඕ උුගේ ඉල්ලම් අතරවනවා. එම ඉල්ලීම් ලබාදීමට සූදානම් බව ප්‍රධාන ජේලර්වරයා ඇතුළ නිලධාරී සහන් කළද උදගෝෂකෙන් ගල්මුල්වලින් විධස්ථානවලට පහර දෙමින් කෑකෝගසමින් ප්‍රධාන ොරටුව වෙත පැමිණ තිබෙනවා. බන්දනාගාර නිලධහරින් දෙදෙනකුද ඔන්ගේ බහරය රඳවා ගනමින් ඔවන් මෙම ක්‍රියාවයි නිරතවඇති බවයි කමිටු වාර්තාවේ දැක්වෙන්නේ.ඉන්නනතුරුවයි බඳනාගාර නිලධරින් අමතර ආරක්ෂාවක් සඳහා පොලිසියයාහා පොලිස් විශේෂකාරය බලකායක ඇඳවා ඇත්තේ. දහන් ියගැන්ීමම සහඳලගේස් ප්‍රහරමෙන්ම හසට වෙඩිදමීමද සිදු කරතිබෙනවා. රැඳුවන් බඳනාාර රෝහයි තිබූ පෙතිවර්ගර සක්පානයකර ඕවනු නත්තර ගැටු මැතිකරගත්තා. පිරිසට කැපපුමහාහ තැලුම්තුවාල සිදුවීම මදධ්‍යේ බඳනාාර නිලධහරින් වැඩිතැමීමක් සිදුක කල, පටිති නරක්ෂාවට පමි ොිසි ෝ පොලි ශේෂයකාරය බලකාය වෙඩිතමීමක් සිදු කරනැති බයි කමිට ර්තාාව රැක්වවෙන්නේ. මෙහිද කමිටුව නිර්දශ හිපයක්ත් දිරිපත් කරතිබෙනවා. ඇපමොතු මුදා හැසිටින රැඳුවන් PCR පරික්ෂණවලට ලක්කර ආසාදිීතනම්. ප්‍රතිකාර මධ්‍යස්සාන වෙත ඇවීම සිදු කළයුතුයි. සසූ රැඳ1න් බලධාරීන්ගේ අදීක්ෂණයට තනි වෙස්වලස්වැක් නිරෝධනයට ලක්කිරීමත් නිලධහරන් වැඩිකර මාර මන්ධනාකාරේ තදබදය අවම කිරීමත් මෙම නිර්දේශවලට ඇතුලා මෙ සිද්‍යියදී ජීවිතක්ෂයට පත් වූ රැඳුවන් එකොළො දෙනාගේම සිරු හඳනාක නැති අතර රගම රෝහලේ සිට සිරුරු දෙක් IDඩියච් රහලවෙත ඇවීමටදඒඒ කටයුතු කරුණා සිරකරුවන් දෙස මානුෂීාවධන යොම් කර පවතින අඩුපාඩු විසනාගැනීමට කඩිනම්පියව ගන්න ලෙ ජනතිපති ගෝටබේ රා. පක්ෂැතිතුමා නිලධහරීන්ට ඊයේ උපදෙස් ලවාදුන්නේ.. විදේශය ඉීසිරි පැමිණි පුද්ගලයන් හැට නවදනකුටද කොරෝුණ ආසාධනී ඇති බව තහවරීමත් සමඟ ඒදිනේ තුළ මෙරටින් කොරුණ ආසාධතියන් පන්සිියතිස් අට දෙනෙකු වාර්තා වනා. අදිනේ තවත් කොරුණා ආසාධතයන් පන්සිියය හැත්තෑ දෙනෙකු පූර්ණස්ුවේ ලැබවා. අතර ලබන සිකුරදාධතේ ගල්ල අධ්‍යාපන කලාාපේ සියලු පාසල් වස තිැබීමට ආණ්ඩුකාර විලී ගමගේ මහතා තීරණය කරතිබෙනවා. මේ වෙනකොට අප රටින් වාර්තාපී තිබෙන සමස්ත කොරෝණා ආසධතයන්න සංඛ්‍යාව, තිස් දහස එක්මවා ගොස්තිබෙනවා. මේ අය අතරින් විසිදහසකට වැඩි සංඛ්‍යාවක් සුවේ ලබාිත්තු ගොස්ති වෙන බවත් අපේ සෞඛ්‍යංශ තහරුරනවා. ඒත් එකම නිරෝධහයන මධ්‍යස්ථාන හැට පහක පුද්ගලයන් හයිදහස් අට සියකට වැඩි සංඛ්‍යාවක් මෙමනවිට නිරෝධහනි සිටින බවත් සෞඛ්‍ය අංශ තහුරු කරනවා මෙමතොරතුරුත් එක් අපේ රටෙන් වාර්තාාවන කොරණාවේ අලුත්න විස්තර් දැන් අපේීමසාබාලම. හිතිනේ හදුරාගත් ආසාධිතින් පන්සිතිස් අටතිනතරට විදේශ සිවිල් නාවිකාරක්ෂ නිර්ධාරෙකු දඇතුළත්. වැඩිම ආසාධතින් පිරිිස කොළඹ දිස් ්‍රිකෙන් වර්තාාවී ඇති අතර එම සංකඛ්‍යාවත් තුන් සය හතරක්. මනුර දිස්ශ්‍රික්කෙන් ආසාධතින් තිස් අටදිින්කුද, ගම්පහ දිශ්‍රික්කෙන් ආසාධදිතින් විසි අටදිනිකුද වාර්තාාවේ තිබෙනවා මෙයනු මනිුවන් ගොඩ හ පෑලියකුඩ කරුණනාාපුකට, විසිහයි දහස් නමසියාසූ එකක් දක්වා එහලගියයා. ඉන් පුද්ගලයන් දහට දහස් අටසිය පනස්තුන් දෙනෙකු, පූර්ණ සුවේ ලබාරෝහල්වලින් පිටව ගොස්තිබුණා. එයනුව මේ දක්වා මෙරටින් වාර්තාාව ඇති කොරුණා ආසාධතින් සංඛාව, තිස් දහස් හයිසිියයදහතුනක්. ඒ අතරින් හදහස් හයිසිියතිස් හය දෙනකු තෞදරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබ මිනිසිටිනවා. වෛයිති අධීක්ෂණ අයටතේ පසුවන සංඛ්‍යාව හයිසිය හතරක්. කොරෝුණා ආසාධිතන් විසි දෙදහස් අටසිතිස් එක් දෙෙනෙකු පූර්ණ සවේ ලබා රෝහල්වයින් පිටපුගොස් ඇති අතර. ඊඒ වාර්තා වූ කොරෝනාා මන්න දෙකද සමඟින් මෙලට සිදූ කරෝනාා මට්න සංඛ්‍යාව එකසිය හතලිස් හයක්. ර තුළද ස්දහසවාම පැන්න පස්සේ අපට ලොකු අභියෝගක මුහුණ දෙන්න තියෙනවාකොද අනි ෝක රටවල් තිස් හන හතලස් දහට වන්න හදලස් දහද පස් දහට නිතාම කෙටිකාල ීමවතමයි ගහිලද ක්තෝම්බර් මැද වෙනකොට අපිහිටිය මේ සවේී ගතකිීම්වලද මරිකාව පලවෙනි දඒේ හතලි සත්න තැනහිට නමුත් ඒ වෙනකොට ස්ථාන පනස් දෙක් ඉදිරියට ඇවිල්ලතින නරකපැත්ත. මචර දවසක් අපි කතාකරපු කේද්‍ර වෙච් බස්නාහිර පලාතත් ආශටිතව තිබි චවදානම එලියට ව්‍යාපතවීමයන්න තුරක්ම වනකට මතුවෙලාතිනම. ර මහල්යාාව ෝගම් ්‍ර ප්‍රදේශගන අපි එතන රෝග පොකුර නිර්මාණය වෙමින් තියන ැගැ හිර ප ත් ක පත්තු සමන්තුර කල් ම්ප ප්‍රදේශ හ හ ග වරුම් ්‍රදේ ම තින ත් තත් යක් මයිති ල් ේ තත් යක් මතු විමින්තිී. උත්සව සමය කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන්ද, පොලිස් මාධ ප්‍රකාශික නියෝච පොලිස්පති අජ ත්‍රෝහඬ මහතා මෙසේ අදහස් පළ කලා. දිනෙන්දින ලෝකය පුරා ශ්‍රී ලංකාවපුරා ආසාධිතයින් වර්ධනය වෙනවා මියයාමේ ප්‍රතිශතය වර්ධනය වවා. අමය පාලනය කරගැනීමට හැකියාව ලැබෙන්නේ හුද කලාාව සිටීම දුරස්ථභාවය තබා ගැනීම මුහුණු අවරණ පැළදීම යන සිද්ධන්තම පමණයි. අපි උත්ස්සව සමරන් ඕනි අපි සතුටෙන්න්න ඕනි නමුත් එය අපේ පවලට එමනත්තන් අප ළග පවල සාමා. ින්න සීමමාපොත් රෝගේ වැදීමින් තොරව ඒසි අල්ල සතුටින් සිදුකළ හැකිවෙනවා. මේ උත්සව සමයේදී. අපිට නීතියක් මගින් මේක සීම කරලා ඒ මගින් මේක වලක්වනොට වඩා අපි සේල දෙනාම එකතු වෙලා. අපිම මේ සංචරණය සමා කරගැනී මහරහා මේක පවත්වාගෙන යන්න පුළුවන් වනොත් මංහිතනව නොවසර රෝගෙන් තොරව අපිට ආරම්භ කරන්න පුළුවන් වෙයි. කොවි 19 වසය ආසාධන වූ මවක මුල්ලේනයාව රෝහලේද. නිියුන් දරුවන් බිහිකළ අතර මව සහ දරුවන් දෙදනය යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවනවා. මේ දක්වා කොවි් ආසාන්්‍ය මවරක් ෙ හඇතලකක් ඇවිලලාට ඒ. හතලිස් ගානක් නඩිලිුව කර සිසේරම් සැත්කම් දහතනක් පමණ සිදුකර ටන් ප්‍රෙක්ගන්ස තියෙන අම්මා කෙනෙකුට කොවිඩ අසාධන වෙලා ඩ රෝහලට ඇතුළලා තිබුණ කොවිD තත්වය නිසා මෙය මව අපේ රෝහල්ට ට්‍රාන්ස කරලා හවා ඒ අම්මට වෙනත් සංකූලතා තිබන. එ බලාලගේ වර්ධය බලාපෘත්තින මටමට තිබුණනෑ ගේ විධ හවස්ස සිසරයෙන් සත්කමකින් නඩලුව කර අම සහ බල් දෙන දැන්ට යම සුවෙන් පසුව වෙනවා. නවල පිටිය ප්‍රදේශයේ පාසලක දොහශුවනය ගුණුම ලබන සිසුවකට, කොරෝණාව වෛරසයේ ආසල්තනය වී ඇති බව, නවල පිටිය මහජන සෞඛේ පරික්ෂකවරුන් පවසනවා එම සිසුවේගේ ලංඟ මාශ්‍රතයන් මෙවනවිට නිරෝදායින්ට ලක්කිීමටයි පියවරගෙනැත්තේ. ගරු යිරසය ර්ධනයට අතදා බලාඇති එන්නත් ශ්‍රීලංකාවට රැගනීමට හැකි වුවහොත් ඒහිදී ක්‍රියක ආකාරය පිබඳ සෞක සේවා නියචදක්ෂ ාල් විශෂ්‍ය වෛද්‍ය හමන්තහහිරත් මහතා මෙසේ කරුණු පැහදිලිකලා. එන්නත් ගනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් අපි දැනුන්ද ලතියන පිළිබඳ තොතුරු ලබාදීල තියෙනවා මේ මොහොතේදී අපි සැලකිලිමත් වෙන්නේ යම් දවස මේ එන්නට ලැබනොත්. අපි ඒ අවස්ථාවේදී? ්‍රමුකතාවේ දෙන්නේ කාටද එන්නත් කිරීම සඳහා. පොහොමද අපි හඳුනාගන්නේ ඒ ගොල් ළඟට යන්න කොහොමද. ඒවගේම විවිධ එන්නත් ොල ගවඩා කිරීමේදී වි උෂ්නත්ව මට්ටන් තියෙනවා. ඒ උෂ්ණත්ව මටත්තං ලගාවීමට පුළුවන්ද, ඒකට අවශ්‍ය කරන අපිට යටිතල පහසුකන් තියෙනවාද. මේක තිියල්ල සමාලෝජනය කරමින් අවශ්‍ය කරන සූදානංවීම තමා මේ අවස්ථාවේ වෙන්නේ. කොුණුණා සම්බන්ධයෙන් තවත් වෙද මහතෙකු දේශී අෞශෂ දෙයක්ස්ුවකත් බවට, මාධසාකච්චාවක් පවත්වා අද ප්‍රකාශ කලා, රෝගෙන් ලඟටම ගොස් ප්‍රතිකාර කිරීමේ අභි ෝගේ බාරගැනීමට තවන් සූදාන බවද ප්‍රිටි කල දෙවින්ත්‍ර මහතා මෙහිදී සඳහන් කලා. අවඩ අයුබූ ්‍රටකල සූරයවන් සද්වි ද වි රනස රක්සරන විුද් රවාාගල සිහකාර ැකගලක දේවි ලක්ෂ සි සඳන්න්න ම මේ බෙත්තක කොයහරි විසුුණ කියල මක්හරි ගැටලුවක් ඇතිනොත් රජය දෙන ඕනම ඩුවක්ින්ද මවල ඇස්ති ම අිෝ කරන මගේ හෙල වද්‍ය විද්‍යාව සාර්ථකයි මේ ලෝකේ යන මේ වදුර බේරගන්න යොදවන්න පුළුව. හෙලබද සාාත්‍රයේ තවත් දහ දෙෙක් මේ බෙහ හදන ම ඇතම ගරු කන මද හෙල වෙද විද්‍යාකන පරපුර මගේ ම යෝන රෝග පස්සෙකර හ ේතක ද. අපි සනාත කර ගමු එකල මේක මේ අපිටඕේ මොනජාතින් හරි අපි රට බේරගන්න ඕන මේ වෙලාේ හින්ද අපි මේ තියන රට තියන තත්තක් අප රට බේරගමු ඉතින් අපි කණ්ඩාෑ ලෑස්ති අපේ ජීවිත පරදුවටද කියලා මේ රෝගිංගා වැඩ ගහිල්ල ඇඳල මේ වැදශස්ත්‍රී කරන්න පි ලැස්තිේ. මිනිස් ජීවිත බිලිගන්න මාන බලාගැෙන ඉන්න මේ කොරෝනාව දහස් ගණනින් තමන්ගේ අරමුණ සපුරාගඩමන්නන්නවා. අපි මේ කොරෝනාවේ තවත් ගොදුරක් බවට පත් නොවෙන්න නම්. අපේ ආරක්ෂාව ගැන යල්ලි යළිත් හිතන්න ඕනේ. ඔබැවතත්ස්වාදීන රූපවාහිනී ප්‍රවෘති සමගින්. පොල්කස්තුව ආරන්න්‍ය සේනාස්සනයේ වැඩවිසූ නිෙදර්නන්ත ජාතික හිමිනමගේ සැක කඩියයුතු අපවත්වීම සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂමහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් කඔස්සේ පරීක්ෂණ ආරම්භ කරති වෙනවා. ්‍රත්කම කටුතපේ පොළගස්තූව R&ස අසනයට ජිනවශු සාමීන් වහන්සේ වැඩபு කරැත්තේ. මීට වසර එක්ොලහකට පෙරයි. පින්ඩ පාතේන් ැපමින් Rසේනස්සනය තුළ භාවනාෝකිව වැඩවසූ උන්වහන්සේ අපවත් වනවිට හැටවඳවියහි පසබනා සේනස්සනයට අයත් ඔරුවකින් රත්කම කලපුවාහරහා උන්වහන්සේ පින්ඩ පාතයට ගොඩ පිමට වැඩම කරවීම නිරත්තුරවම සිෙදමනා කෙසේ වද අතුෘදන්ුවෝ ජනවන්ස ස්වාමීන් වහන්සේගේදේ හය රත්කම කලපුේ පාාවමින්තතිපියදී ස්වාහ ගැඩ අතර උන්වහන්සේගේ දෙෙපා ගැටක කොංක්‍රට් කැබැල්ලක්ද එල්ලාතිබනා. ේහ පිළබඳ පශ්ාත් මරණ පරික්ෂණී සිදුකළ කරාපිටිය රෝහලය විශේෂදනාධිකරන වෛත්‍ය ජානකයේ වරස හැන්දිය භාත්මිය දැනම් දුන්නේ වැඩතුර පරීක්‍ෂණ සහහාසිරුවය කොටස් කොළඹ වෛ්‍ය පරීක්ෂණ ආයතනය වෙත ලබාතිෙනලසයි. අපවත් වේ වදාළ ජිනවන්සේ ස්වාමීන් වහන්සේ කේශ්‍රී දේ හේට අවසන් ගෞටව දැක්වීම සඳහා මහ සංග්‍රත්නය මෙන්ම ප්‍රදේශවාසීන්දක්ව සිටියා. අපවත් වී වදාළ ජිනවන්සි ස්වාමීන් වහන්සේගේ ආදාහල පූ ජෝත්සවය කිරිමැටිය සුසානභූබේදී සිදුකෙරුණේ පොලිස් ආරක්ෂාවයටතයි. හාන්දු ඇත්න වත් න්දුරනමක් අප ුද්ධ හසනයට ච්ච මාත් පාඩුවක් හාදුරු වෙච්චද රට ල් කරන්න තම අප ජ ාව ට ල්න්න. තන ාතනයක් වෙලා කියයන්නේ මේ ගාතිනයේ පිළිබඳව අපි ස්‍යය රටට ජනතාවට... දනුවත් කරන්න. මේ හාමුදුරුවන් වහන්සේව ඝාතනය කරලා, මේ හාමුදුරුවන්ගේ කකුල් බැඳලා ගඟට ගාණ්ඩ තරන් කුරිරු පාපතරයෝ කෞුද කියන එක හොයන්න කියලා. ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලා හැටියට අපි අනිවාර්යෙම රජයට බල කලා හිදිනවා. ඉගවට අපට ලොකු සැකයක් උපදිනවා ොකද දැම් මෙතන ජනමාධ්‍යවේදීන්ට පවා තර්ජනයලෙලා තියෙනවා. ජනවාදධවේදී වාර්කාවල් පිල්ලන්නගේ හම ලේහැලෙන්න්න ගහනවා. මිනිසා මේ සම්බන්ධව පරීක්‍ෂණයක් කළ යුතුමයි. මේ සම්බන්ධයෙන් විමර්ශන රද්ගම පොලිසිය ආරම්භ කලා එම ස්වාමින්න් වහන්සේගේ මීයාම වගේ මරණයට හේතුව සම්බදධයෙන් තෞදුරටත් විමර්ශණ සිදු කරනු ලබනවා. සහරන් හශමැතුළු ත්‍රස්ථවාදී නුවරලිය ශාන්තිප්‍රප්‍රදේශයේ තක්ෂිල නිවරණිකේතනේ පත්වාගෙන ගිය පහුණු කඳුර පිළිබඳව පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු ලබාදීතිබූ බව ජනාධිපති කොමිස හමේ හෙළි කරුණ. ඒ එම නිවාර් නිේතනය අසල පදිංචකරුවෙු ඕඩට ඉලේසිංග මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනාධපති කොමිස මහමුව සාක්ෂිල බාදුන් අවස්ථාවයි. දෙදහස් දහට වසරේ අප්‍රේල් සහ මැයි මස දින දෙකදේ. තම නිවසස්තල පිහිටේ අදාළ නිවාඩු නිකේතනයට සැකටයුතු පිරිසක් පැමිණැති බව නිරීක්ෂණය වූ බව සාක්ෂකරු කොමිස මහමුවිය ප්‍රකාශ කලා. අදාළ පිරිස පිළිබඳ තමන් කළ සෝදිසියකදී මේ සල්ලි මෙතන තියල වැඩක් නෑහ. ත්තං குොියට ගෙනිය යයි, කතා බහක් කෙසුනු බවත් යනුව සක කටයුතු ක්‍රියාවක් සිදුමද බවට, තමන් එවකට පොිස්පதி පූජ சෑசසන්ந்த්‍රර මහතාට, දුරකතනෙන් දැනම්දුන් බව, இலே සිංහ මහතා බඩතුරටත් කියයාසිටයා. කෙේවොද තමන් මෙම ඇබතුම ලබාතුන්නේ දෙදහස් දහට වසරේ මයි අටවනදින පෙරවරුවේ වනාතර පස්වරු හතරට පමණ. පොලස් නිලදහරින් ක්ඩායමක් පැමිණ එක් නිලදහරියකු එම දිවසට ඇතුළුවේ ස්වල්ප බොහොතකින් ජල පිටව කිය බව ඉේ සිංහ මහතා තවතුරටත්ගේාසිටියා ඔහු වැඩතුරටත් පැවසේ පොලිස් නිලදහරියකු නැවතත්, තමන් හුවට පැමිණියේ පාස්කොයිර දින ත්‍රස්ත ප්‍රහාර මාලාවට පසුභ වෙන අතර එහිදේ පෙර අවස්ථාවේ සකටයුතු නිවසට ඇතුළො වෝ උපොලිස් පරික්ෂකල් ඉන්ද්‍රජෙත් නැබති නිලදහරයා තමන් හමුවට පැමිණ අංකල් කිව්ව එක හරි අපි ප්‍රමාත වුණා. නබත් මේක මාර්තෙට කියයන්න එපායයි තමන්ට බලපෑම් කළ බව සාක්ෂිකරු කොම්ස බහුව ප්‍රකාශ කලා. එසේම ඩුවරලිය පොලි ස්ථාන සුනල් ලැබති පොලිසිංල ධහරියෙකුද මෙම සිදුවීම පිළිබඳ බාතිට කිසිවක් හොන් ඩො කියන ලෙස. තමන්ට බලපෑම් කළ බවද සාක්ෂිකරු කොමිස මහමුවයේ සඳහන් කලා. මෑත්‍ර චනාතිපති කොමිස මහමුවේ ඒදින සාක්ෂි ලබාදුන් සමස්ත ලංකා චමේතුල් උළම සංගධානයේ සමහපති රේස්වේ මුක්්ති මහතා. ොිෂුන් සමහ පරිස්්‍රේට, පර්සර් හිපනයක් ගෙනාාවේ සිදතිය සම්බන්ධයෙන් අද විශේෂන් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරුණා. කොමිස මේ සමහපති ශ්‍රෂ්ඨාධ කරන වනිසුරු ජනත්ත සිල්වා මහතා කියා සිටියේ අදාළ සිදුවීම කොමිෂුන් සමහාවේ අනුතැනමකින් ොරවසිද වූුවක් බවයි. යනුපම පර්සල් ගෙනවිත් සුළු වෙලාවක් තුළ තමන් එය තැනකත් විකස. ඒවා ප්‍රතික්ෂේප කර හරවා ඇවීමට කටයුතු කළ බවද ජනාතිපති කොමිස මේ සමහපති විනිසුරුවරයා සඳخන් කලා. ම්‍යතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රුණයක් සම්බන්ධයෙන් පසුකය සමය කරුණු හෙළිදරව් කළ නමල් කු මර්තාත පස්කු ප්‍රහරය පිළිබඳ කරුණු විමර්ශ්ණය කරන ජනාධතිපති කොමිසමේ පොලිස එකකේ වෙද කඳවාතිබනා. පෑලිය ගොඩ නව මැනිින් වෙලඳ කළ සංකීන්නේ ව්‍යාපාරික ස්ථානවල ඉඩකඩ සම්බන්ධයෙන් පවත්නා ගැටලුවට බෙසදුම් ලබාදීමට රාජ්‍ය මාත්‍යචාරය නාලක ගොඩ හේවාම හතා එකකතාව පල කලා. එය අනුව එම වෙළදුන් අරභාතිබූ විරෝධතාවද අවසන්කෙරුණා. පෑලියකොඩ මැනින් වෙලද පල සංකරන්නේ ්‍යාපාරිකස්ථානවල ඉඩකඩ සම්බන්ධෙන් පවත්නා ගැටලුවලට විසඳුම් ලබාතය යිඩලා එම වෙලඳදුන් කොළඹ කොටුවදී උපවාසයක් ආරම්භ කලා. කෙසේුවද රාචෝමාතය ආචාරය නාලක ගොඩෙහෙවා මහතාගේ ප්‍රධාන්නත්වෙන්. අද පැවතිසා කච්ඡාවකද එම කැටලුවට විසඳම් ලබාදීමට එකඟතාව පලබනා. එයනුව මැනින් වැද පල කටයුතු නිසිපරි්දි සිදුකරකනයාමටයි ව්‍යාපාරකින් තීරණය කළේ. 6 ති पිද එකතමයි ම බली රැනත සින සෑම වෙ देखුතमा । 16 ද ල ු කිය සිස ක කුට අදයක් ොැවිය අන්නට බැහ जाාපරය කර ගෙන වල කාරම මේ වෙදපල සි සෑප කෙනකොටම තමුන් දැනට සික්්නා දකමාන්ට वाලා වැඩීට පමමානය කවකරන්නේ ලැබදට ඕනෑ කියන්නේ ෙටලින් පස්සේ අර මන වන්නේ හැකිතා किක්මන්ත මේ වැධපොලේ වැදකටතු පටඟ ගන්න ඒ හරහා ජනතාවතත් මේ්‍යාපය ප්‍රजाාව තාශි කරන්න සහන්නය ලබාදන . එක්සත් ජාතික පක්ෂයේ හඬ පාර්ලිමීන්තුවට අවශ්‍ය බව පක්ෂය තේරුම් ගෙන ෙතැයි එක්සත් ජාතිකපක්ෂ යෝජනායක රුවන් විජවර්ධන මහතා පවසනවා එබැවින් ලබන ජනවාරි මාසේදී එක්සත් ජාතිකපක්ෂයට ජාතික කලෙස්ව නිමියූ පාර්ලිමීන්තුමන්ත්‍රියසුන සඳහා පුද්ගලයකු තෝරයි යවන බවයි විජවර්ධනමහතා වැඩිදුරටත් පවසන්නේ. හලාවත පැවිති එක්සත් ජාතිකපක්ෂක හමුවයිින් අනතුරුවයි විජවර්ධන මහතා මාධ්‍යවිත මෙම අදහස් පල කළින් පාර්ලිමන්තු න්්‍ර පලි රංග ඩර්මතාද මෙහිදී අදහස් පල කලා සිට න ක් හ ශ පලම හරි ලා ගේ තන ො මෙචර කලාල පිත් බලාග හිටේ ක්ද පලමි න කර ගත්ත කොමරෙඩ ලබන අෞුද්ද ජනවාරි මාසෙම අපේ පාලිමින්තු මන්ත්‍ර බර කවන්න. කෘපියධ කාරි මණඩල ඇත්තක සාකච්ඡා කරල ඒ තිීනය ගන්න කවුද න් කිය ලා. ජනතාව ගත්ත තීදුවන දුරල් බද්ලන් පාර්ලිමින් දුර පත්රගන්න කටයුතුකර විපක්ෂයෙන් ඒගේ මාන්්ඩුවට අත්න නොමතික බලපා චරන නතාවව වරමදිල තිනවා දැන් මේක පාගත්තනම් කරේතියා ගනින් කියල කියීමනක් තියෙනවා ඔතුමාෂල ඔතුමාම පක්ෂ දුර ය දව දීමමසේ ඔබතුමාල පක්ෂේ දුරලගේ කිය නම් ඒකයන්නේ ජනතාව හඩනයඔබ කියන්න. ගෙන පේෂ කම තිගන්න අනිසාරාගන්න ඒක පක්ෂයක් වසෙන් ගත යුතු ීන්ද කෙසේ නමුත් මෙතෙක් කාලයක් හනිල් එපා රනිල්ට බෑ කියලා කිවේ නමුත් අද තේරුම් අරගෙන තියෙන ජනතාව රනිල් නැතුව බෑ කියලා. ඉදිරිහිෙදී සිදුවිය හැකි උල්කාපාත වර්ෂාවක් පිළිබඳව මහාචාරය චන්දන ජයරත්න මහතා අද හස් පල කලා. පැවැති माධ්‍ය्या මූකටෙක් වෙමින් ने මහතා වැඩතුවටත් සඳාन කළේ, සෙනसු ග්‍රහයා සහ බ්‍රහस्पතිී ග්‍රහයා, ඉදිරි දිනකිහිපය තුළ එක නකට ආසන්නේෙන් ගමண் කරන බවයි. මේ දිනව ක්‍රියාත්ම කිීමම් පතිනවා ජෙමිණට් කියන උකවශාව පැයකට උල්කා එකසිය විශ්සක් පමණ අපි බලාපොරොත් වෙනවා එහි උපරිම අවස්ථාව වන්න දහතුන් වැනිද රාත්‍රයේදී. මේ උල්කාවල විශේෂත්ය වන්නේ මෙය ඇය කරතු කහන්න්නේල් ඇැමිලියදී විධවර නොලින් දකින්නට පුළුවන්. හොඳම අවස්ථාව උල්කාවර්ෂාව දකින්නට අලියම දෙකත් හතල් හමාරත් අතර කාලේදී. ටහිට වන්නට බයම දික දිසාාවට අහසේට හි හැරවොත් ඔබට දකින්න පුළන්. තවත් දෙයක් අහසේ ටිහිරහස ල තිර බැසගියා පවා ඔබට දකන්න හැකිියාව තිබෙනවා ්‍රහස්්පතිසාහ සෙසුරින් ග්‍රහ ලක දෙකකින්නෙක කිට ම පවතින අවස්ථාව. දැන්ගෙද ලන්නට පුළුවන්කම තියෙනවා ඉර ැසගේයාට පසුව. බටහිර හසේ හැබැයි ආත්‍රී අටයි හතලිස්හට පම ෙර තරැබොත්තමයි හොඳ විශෂ උබ දන්නවා. දෙසෙම්බර්මාසේ විසිෙක් වනිද. හවස හිර බැසගියයාට පසුව. පටහිර අහස තිස බලන්න. ඔබට අමුතු දෙයක් දකින්න පුළුවන්. මේ අවිරල අවස්ථාව ඔබට දකිින්ට ලැබෙෙන අවුරුදු තුන්ස අනු හතකට පස්සේ. උල්කාවර්ශයාව නැීමට මුකුත් උපකරණ අවශයන පිවිසීම තමයි බලන්නවන සෙනසුරු ස ප්‍රහස් හසු සංයෝගය නැබීමට කැමතිට දුරක්ෂ පාරිතිි කරන්න පුලන්ස කැමති අට දෙැනතියක් පාචි කරන පිවේස හොට පේනවා මේ එකක ඇත්වශම වි්‍යාත්මක සංසිදධයක් ඉදර හිට සිදුව. කේරල ගංජා සමඟ සැකරුවන් හයදනකු කල්පිටයේදී අත්තනංගුර ගෙන බෙනවා. එපිළිබඳව සහ තම ප්‍රෘතිකහිපයක් කෙටි සටහනින්. පිටය පාලිපිය ප්‍රධාන්න මාර්කයේ කරම මාර්ග බාධකේදී, සැක කටයුතු මෝට රතයක් පඩක්ෂා කළ පොලිසිය සහන්නාවකාමුදාව. ඒ සඟවාතිබූ කල්ල ගංා කිලෝගරෑම් හයයි, ග්‍රම් පන්සියක් සවාගත්තා. ඒද සැක්කරවන් තුන්දෙකු අත්තරං ුට ගැන් අත, ඕන්ගින් ලද තුරතුරුමත, කල්පිටිය ප්‍රදේශය හෝටලේක සංගවාතිබූ තවත් කෙල්ල ගංා කිලෝගැම් වික්ද සස්වාකත්තා. හොඩලේ හිමිකරු සමඟ තවත් සැකරුවන් දෙදෙනෙු ඒදී අත්තර ොට ගැන . නෑග හලාවත ප්‍රධාන මාර්ගගේ දෙපස සිදුකන්න මත්ස වල්දාමට විරෝධය පල කරමින්, මල්වත ප්‍රදේශය ජනතාව විරෝත්ධාවක නිරත වනා. අපද්‍රව අසල වැවට මුදා හැරිම ඇතුළූ, පඩසරකටළු ඩසක් මෙමගින් ඇතිවේ තිබෙන බවයි උද්ගෝෂකින් සොඳහන් කළේ. ස කතර ගම ප්‍රධාන මාගගේ හම්බන්තුට කටුවවි ප්‍රදේ දී ජීප්‍රථක ගැටීමෙන් අලිපැටුවකු මියකයා. මාර්ග හරහා ගමන් කරමින් සිටි අලිරංචෝක සිටි පැටවකු මෙසේ අනතුරට ලැක්ව ඇති බවයි වංච වනිධහරින් සොඳහන් කළේ. පසුගේ හතරවන්දාද මෙම ප්‍රදේශයේදී චිපය රථේක ගැටීමෙන් අලි පටුවක මිය කොස්තුබුණ. ම්පලෙක් හටපටියි ළංඟවත්ත ප්‍රදේශය ලින්ඳකට පැටී සිට හඳුන් තිවයකු ේර ගනීමට, වන්ஞ்சේ වි ්‍යධාරින් සමත්වනා. අඩි පහක් පමණ දිගෙන්යුත් මෙම සත්ව දෙක ගැනීමට අවට ප්‍රදේශවාසිද පැමිණ සිටියා. නෝ් කන්කන් වත්த்தை හල කොටසේකෝවිுக்கு, ගටාන ලනුව එල්ල සෙලම් කිරීමට ගේ අට හැවරදි දරුවෙු ලනුට ගෙලසරවීජී විතක්ෂයට පත්වතිබෙනවා. මෙසමියගොස් ඇත්තේ නොෝඩ ඩන්කන් දමල විද්‍යාලේ ප්‍රාතිමකාශය එකුම ලබමින් සිරිස්සුවෙක්. අදදෝ පනි සවසාහය තිහ ප්‍රධනපත් විකාශය අවසානන. යළි තමෙමු රාත්‍රී නව්‍යයිතිහත.